නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ පදිංචි රසින්ත ලියනගේ දෙදරුපියෙක් 38 හැවිරිදී රසින්ත වෘත්තියෙන් කාර්මික ශිල්පියෙක් 2023 වසරේ මාර්තු මස 12 වනදා ඔහු සවුදි අරාබියේ කාර්මික රැකියාවක් සඳහා පිටත්ව ගියා ඔහු සේවය කළ ආයතනය පිහිටි තට්ටු ගොඩනැගිල්ලේ වහලේ මත වතුර ටැංකියක් තැබීමට යාමේදී ඉන් ඇදවැටීමෙන් රසින්ත අනතුරකට ලක් වුණා ඒ පසුගිය සැප්තැම්බර් මස 28 වනදායි අනතුරින් ඔහු එක්තැන් වුණා එක්තැන් වූ රසින්තට කිසිවෙකුගේත් පිළිසරණක් ලැබී තිබුණේ නැහැ ඉන්පසුව තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රසින්ත පිළිබඳ අපට වාර්තා කළා මේ පිළිබඳව අප ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කිරීමෙන් පසුව රසින්ත ලංකාවට එවීමට පියවරගෙන තිබෙනවා ඔහු අද අලුයම කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට රැගෙන එනු ලැබුවා තමා මුහුණ දුන් බිහිසුණු අනතුරු පිළිබඳ රසින්ත මෙලෙස අදහස් පළ කළා මගේ කොඳුරාරටි කොඳුරට තුනක් කැඩලා තිනවා ඒ වගේ මිලයට දෙකක් කැඩලා තිනවා කනාලු තුාලලා තිනවා කොටක් ගොඩාක් ස්තුතිය කරපු හැම දෙයකට හැම දිනකටම උදව් කරපු මොකද මේ ඇත්තටම කියනවා නම් ගොඩාක් ලංකාවේ සෞදි රාජ්‍යයේ ලංකාවේ පිරිස උදව් වුණා ඒ වගේ මේක සමාජයට දීලා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒගොල්ලෝ එළියට දීලා මාව බේරගත්ත සියලුම නාලිකාවලටත් ගොඩාක් ස්තුතිය මතනේ කරපු උපකාරයක් රසින්තව භාර ගැනීමට ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් පිරිසක් ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. දිවයිනට රැගෙන ආ රසින්තව විශේෂ ගිලන් රථයකින් මීකමුව මහරෝහල වෙත යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේ. අපි මේ මාධ්‍යයට ඉතින් සියයෙන් හැමදේම අපිට උදව් උපකාර කරා. විදේශ සේවා නියුක්ත කාර්යාලය එම්බසියෙන් හැමෝම අපිට උදව් උපකාර කරා. ඒ හැම දෙනාටම බොහොම ස්තුතියි. අපිට ඉතින් පුළුවන් නම් තව ඉදිරියට යාට උදව්වක් කරන්න බෙහෙත් කරගන්න තියෙනවා. පුළුවන් තරම් හැකියතාක් අපිට උදව්වක් කරන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.